Hi Bhavan, good day. Hi Bhavan, පළවෙනි මාසේ තාම අපි එක ටියුට් එකක්වත් මම මුලින්ම දීපු ටියුට් එක තමයි තාම කරගෙන යන්නේ. ඒ නිසා ගිය මාසේ එන්නේ නැතු ඊට කලින් මාසේ හිටියා නම් ටියුට් එක ප්‍රින්ට් කරගත්තා නම් ඒකම තමයි තාම කරන්නේ. කො බලන්න ටියුට් එක මම ගෲප් එකට අදත් ක්ලාස් පටන් ගන්න කලින් මට කෝල් කරලා ඉල්ලපු නිසා මම ගෲප් එකට දැම්මා. අලුතින් ජොයින් වුණ පුතාලට ටියුට් එක තියෙනවද නැද්ද? නෑ ටීචර්. හරි එහෙනම් දැන් ගෲප් එකට ඇඩ් වෙලානේ පුතාලා ඉන්නේ. පුතාලා ටියුට් එක ඉල්ල ගන්න ගෲප් එකෙන් ඩවුන්ලෝඩ් කරලා print out එකක් ගන්න ඕනි. අදට පුතාලා ළඟ තියෙන කොලේක හරි පොතක හරි මම කියන ටික ලියා ගන්න ඕනි. හරිනේ? එතකොට භූගෝල විද්‍යාවට පොතක් ඕනේ නැද්ද? පොතක් ගන්න ඕනි. සටහන් පොතයි ටියුට් එකයි යන්නේ. ටියුට් එකේ තමයි අපි හැමදේම ලියන්නේ. සටහන් පොතේ මම ප්‍රශ්න දෙනවා. ටියුට් එකේ ඉඳ මදි තැනක් තිබුණොත් පොතට යනවා. හරිද? එතකොට අලුතින් ජොයින් වුණ පුතාලට කියන්නේ පරණ අය නම් දන්නවා පොතෙත් අපි වැඩ කළා ටියුට් එකෙත් වැඩ කළා. ටියුට් එක මම ගෲප් එකට දාලා තියෙනවා. පුතාලා ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. දැන් පුතේ ඒ ටියුට් එකේ ටිකක් ඉවරයි. හොඳට අහගන්න. එතකොට ඒ ටික චුට්ටක් පුරෝගෙන අලු මේ ඒ ටියුට් එකේ අන්තිම ටික තමයි කරගෙන යන්නේ. එතන ඉඳලා පුතාලා මාත් එක්ක කරගෙන යමු. මුල ටික එච්චරම අමාරු නෑ. හිටපු පුතාලා දන්නවා අපි ඒ ටික හිමින් හිමින් ගොඩ දවසක ඉඳන් කළේ. නේද ටීචර්? අමාරු නෑනේ. දැන් හැමෝ දැන් එහෙනම් ඔන්න අලුතින් ජොයින් වුණ පුතාලටයි අනිත් පුතාලටයි දෙගොල්ලන්ට හිටපු අය නම් දන්නවනේ. දැන් හිටපු අය කියන්න බලන්න අපේ පාඩම මොකද්ද කියලා. මොකක්ද කියල ඉගෙනගෙන පෘථුවිය මත තියෙන දේවල් පාඩම ටීචර් දැන් ඔය පාඩමේ ටීචර් භාගයක් නෙවෙයි ගොඩක් කරලා ඉවරයි. අපි මේ ටික කතා කළා. මම ඔයාලගේ ප්‍රසන්ටේෂන් එක දානකම් වලට විනාඩියක් දෙන්න. ටීචර් මහදීප හත ගැන කතා කරා. දාද තියෙක මහදීප. මෙන්න මේක පුතේ. දැන් සුට්ටක් නිශ්ශබ්ද වෙන්න ඕනි. මම පාඩම සුට්ටක් ගිය සතියේ කඩපු එක මතක් කරගෙන අපේ මේකට එනවා. ඔයාලට ස්ක්‍රීන් එක පේනව නේද? මට හෑන්ඩ් මාක් එකක් දාන්න ස්ක්‍රීන් එක පේනව නා. ආ හරි හරි හරි. හරි. ඔන්න ඔය පාඩමේ කියන්නේ පුතේ පළවෙනි පාඩමේ අපි දැන් සති කීපයක් කතා කරගෙන ගියානේ. අලුතින් හිටපු පුතාලා තහගන්න. ඒකේ මෙන්න මේ අලුත් කොටස තමයි මම ගිය සතියේ පටන් ගත්තේ. එතකොට මම පුතාලත් එක්ක කතා කළා මහද්වීපයක් කියන්නේ මොකක්ද කියන එක. ඒ කතා කරලා මහද්වීප හත ලකුණු කළා. මහද්වීපයක් කියන්නේ මොකක්ද කියලා මහද්වීප හත ලකුණු කරගන්න කිව්වා ටියුට් එකේ සිටියමේ. එහෙම නැත්නම් පුතාලට ලොක සිටියමක් කරන් එන්න කිව්ව ටියුට් එක නැති අයට ඊට පස්සේ අපි මහද්වීප හත කතා කරලා එක ලකුණු කළා. ඕක තමයි අපි ගිය සතියේ කරපු වැඩේ. හරිනේ? එතකොට අපිට මේ සතියේ කරන්න තියෙන්නේ ඒ මහද්වීප ඇතුලේ තියෙන රටවල්. මහද්වීපයක් ඇතුලේ මොනවද තියෙන්නේ? දැන් ආසියා මහද්වීප ඇතුලේ තියෙනවා ඉන්දියාව, චීනය. මම මේ සීමේ පෙන්වන්නම්කෝ.
මේ තියෙන්නේ මේ මහද්වීපේ ගත්තොත් මහද්වීපේ ඇතුලේ තියෙන්නේ මොනවද මේ චූටි චූටි පාට පාට කරලා තියෙන්නේ කො බලන්න අඳුරගත්තු අය කියන්න මම මයික් එක ඔන් කරන්නම් රටවල් හරි මහද්වීප කීයක් තිබුණාද ගිය සතියේ පාඩම ෂුට්ටක් මතකද බලන්න මහද්වීප හතක් තිබුණා ටීචර් හරි දැන් හැමෝම මයික් එක ඕෆ් කරන්න දැන් කියන්න බලන්න මම කියන කෙනා මහද්වීප හත ආලෝකා ආ නෑ පුතා අලුතින් ආවේ නේද බිනිදු කියන්න බලන්න බිනිදි බිනිදි මයික් එක ඔන් කරලා යාළු හැමෝටම ඇයි මහද්වීප හත කියන්න ටීචර් මම පරණ එක්කනේ කියන්න බලන්න ආසියා මහද්වීපය හරි අප්‍රිකා මහද්වීපය හරි ආසියාව අප්‍රිකාව ආසියා මහද්වීපය හරි උතුරු ඇමරිකා මහද්වීපය හරි දකුණු ඇමරිකා මහද්වීපය හරි ඕස්ට්‍රේලියා මහද්වීපය හරි ඇන්ටාර්ක්ටික් මහද්වීපය හරියට මහද්වීප හත ඔන්න කිව්වා දැන් ඔන්න අලුතින් ආපු තාලාත් මතක තියාගන්න ඕනි මහද්වීප හත ඔන්න ඔය හතර ගැන තමයි අපි ලකුණු කලේ සිටියෙමු අද තියෙන්නේ ඔන්න ඔය මහද්වීප හතේ තියෙන මහද්වීප ඇතුලේ තියෙන රටවල් මම ඔයාලට පෙන්නන්නම්කෝ දැන් ඔන්න මේ තියෙන්නේ උතුරු ඇමරිකා මහද්වීපය හරිද ඊ සතියේ ලකුණු කලානේ ඔන්න ඒක ඇතුලේ තියෙන මේ රට මොකක්ද ළඟට මෙන්න මෙතනින් තියෙන මෙන්න මේ රට මොකක්ද අපි ටිකක් ලකුණු කරගන්න තමයි යන්නේ අපි ඉගෙන ගන්නවා මහද්වීප ඇතුලේ තියෙන රටවල් මොනවද කියලා රටවල් ගොඩක් තියෙනවා මම ප්‍රධාන රටවල් කීපයක් පුතාලට ලකුණු කරගන්න දෙනවා හරිද දැන් ටියුට් එක අරගෙන හැමෝම ටියුට් එක ගන්නකො නැති අයට මම ෂෙයා කරන්න මැඩම් මංගාලෝක සිටියමත් තියෙනවා හරි මෙන්න මේකයි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙතන තමයි අපිට ටියුට් එකේ කරන්න තියෙන්නේ දැන් මම ටියුට් එක නැති අයට කියන්නේ තියනවද බලන්න ලෝක සිටියමක් ඒ ලෝක සිටියමේ හැබැයි ආසියා මහද්වීප රටවල් ටික සුට්ටක් මේ මං අර දාලා තියෙන විදිහට කඩේරි වලින් ලකුණු කරලා තියෙන්න ඕනි සුට්ටක් බලන්න හැමෝටම ලෝක සිටියමක් හොයාගන්න පුළුවන්ද කියලා අනික් අය ගන්න බලන්න ටියුට් එක ඡාද පාට පැන්සල්ත් ගේන්න කිව්වා. ඊට විනාඩියක් දෙනවා. ඊට පාට පැන්සලුත් අරන් ඉන්න කිව්වා. හරි. යාළුවෝ ටික චුට්ටක් ටියුට් එක නැති පුතාලා චුට්ටක් බලන්න ලෝක සිටියම කඩට ගන්න පුළුවන්ද කියලා. මොකද ලබන සතියේ ටියුට් එක ප්‍රින්ට් කරගන්න පුළුවන්. හරි. ඔන්න මේකයි වැඩේ වෙන්නේ. වෙන විදිය හොඳට අහගන්න ඕනේ. දැන් අද අපිට තියෙන්නේ මහද්වීප හතේ තියෙන රටවල් ටික ලකුණු කරන්න. හරිද? මේ කිසිම දෙයක් නැහැ ටීචර් කියන විදිහට තමයි අදෝන්න යන්න ඕනේ නැත්නම් අපිට මේ රටවල් ටික ලකුණු කරන්න ගොඩ දවසක් යනවා හරිද ඔන්න දැන් මේ මහද්වීප ඇතුලේ රටවල් ගොඩක් තියෙනවා හැබැයි මම ප්‍රධාන රටවල් ටිකක් තෝරගත්තා ඒ ටික තමයි අපි ඔය ආසියා මහද්වීපයේ සිටියම ඇතුලේ ලකුණු කරලා මතක තියාගන්න යන්නේ හරිද දැන් හැමෝම දැන් ටියුට් එකේ නම් මම මෙතන යට කඩිරක් තියලා තියෙනවා හරිද දැන් ටියුට් එක නැති පුතාලා ඔක්කොම මං කියද්දී අංක දාලා මං කියන රට යටින් ලියා ගන්න ඕනි. ටියුට් එක තියෙන පුතාලා ටියුට් එකේ නැති පුතාලා කොලේ. මං එදා කිව්වනේ මේ ටික නම් අනිවාර්යෙන්ම මේ print out ගන්න ඕනි මේ 11 පාරි. මෙන්න මේ විදිහට අංක දදා ලියන්න ඕනි මං කියන රටවල් ටික. මේ ටික තමයි අපි සිටියේ මේ ලකුණු කරන්න යන්නේ ඒකයි. හරිනේ? තේරුණානේ? ප්‍රශ්න නෑ නේද? හරි. හරි. ඔන්න ලියමු. 1 අංක 1 දාලා ඉස්සරහින් ඊතලයක් දාගන්න. පොතේ හරි කමක් නෑ. අලුතින් ජොයින් වෙන පුතාලා පොතේ ලියමු. ටියුට් එක අරන් ටියුට් එකේ ලස්සනට ලියාගන්න. හරි. කොමල වැඩේ කරන්න ඕනි. අංක 1 දැම්මා ඉස්සරහින් මම වගේ පොඩි ඊතලයක් දාලා ලියාගන්න පුතාලා. රුසියාව. මේ දවස්වල නිතරම කතා කරන රටක්. රුසියාව. යුද ගැටුම්
රුසියාව කොයි රටත් එක්කද යුද්ධ කරන්නේ? යුක්‍රේනේ. යුක්‍රේනේ. දැන් රුසියාව හරි. යුක්‍රේනෙත් එක්ක තමයි යුද්ධය යන්නේ. එතකොට රුසියාව කියන රටේ මම ඔයාලට මතක තියාගන්න කියන්නේ පුතේ, ඒක තමයි ලෝකේ තියෙන ලොකුම රට රුසියාව. එතකොට ආසියාව මහද්වීපෙටත් අයිති වෙනවා, යුරෝපා මහද්වීප පැත්තටත් ওই රුසියාවේ කෑල්ලක් ගිහිල්ලා තියෙනවා. හරිනේ. එතකොට ওই යුක්‍රේනේ තියෙන්නේ යුරෝපා මහද්වීපේ. රුසියාව කොටසක් ආසියාවට තියෙන නිසා අපි ආසියා මහද්වීපේ රුසියාව ලකුණු කරගන්නවා. මම රුසියාව තිනකන පෙන්නන්නම්. හරි. එතකොට එක රුසියාව, දෙක චීනය. දෙක චීනය. Teacher, දෙවෙනි එක මොකක්ද? චීනය. චීනය. තුන්වෙනි එක ඉන්දියාව නේද teacher? තුන්වෙනි එක ඉන්දියාව. තුන දැන් තමයි කිව්වේ. එක රුසියාව, දෙක චීනය, තුන ඉන්දියාව, හතර සෞදි අරාබිය. හතර සෞදි අරාබිය. සෞදි අරාබිය. තීෂ තුන මොකද? මොන්න හොඳට අහගන්න ඕනේ. මං තුන ඉන්දියාව, හතර සෞදි අරාබිය. හතර සෞදි අරාබිය. තීෂ මං බඩුන මුලින්දන් කියන්නකෝ. එක රුසියාව කියන්නද? කමක් නෑ පුතා ලියන්න කියන්න. අනික මිසෙක් හැමෝමත් එතකොට ටග් ගාල ලියාගෙන යන්න පුළුවන්නේ. එක රුසියාව ඊට පටවල පේන්න ඕනේ. එතකොට මට හිතා ගන්න පුළුවන් ලියනවද කියලා. දෙක චීනය, තුන ඉන්දියාව, හතර සෞදි අරාබිය. දෙන්නේ නැකන් ලිව්වා. පහ ඉරානය. ඉරානය නයන්නේද? හතර සෞදි අරාබිය. පහ ඉරානය. ඉරානය වගේ ටීචර් පාදා ගන්න ඕනද? ඔව්. ඔය රූල් ටිකේ 1 2 3 4 5 කියලා යටට ඉලක්කම් දාලා තමයි ඔය ටික ලියාගන්නේ. ඔය අර සිටියමේ නෑ මම සිටියම නාම ගන්න කිව්වේ නෑ. මම කිව්වේ සිටියමට යටින් තියෙන හිස්තැන් ටිකේ අංක ටික දාලා පල්ලෙහාට 1 2 3 4 කියලා දාගන්න ලියන්න කියලා. ඔයාලා පේන්නේ නැති නිසා තමයි මම කිව්වේ මේ මෙන්න මේ විදිහට ලියන්න කියලා තමයි කිව්වේ. මේ ලියලා තියෙන්නේ මම. වෙන කිසිම දෙයක් කරන්න එපා. දැන් පහ කිව්වා. 6 පකිස්තානය. 6 පකිස්තානය. 6 කියන්නකෝ. ඊට 5 කියන්නකෝ. පහ ඉරානය. 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 6 පකිස්තානය. තීච චූටි චූටි ඉතාලිවත් කමන්නේ නැද්ද? කමන්නේ නැහැ. 5 පකිස්තාන 6 පකිස්තානය. එතකොට 7 තමයි දැන් කියන්නේ. 7 වෙනි එක ලියන්න. මියන්මාරය. මියන්මාරය. මියන්මාරය ඔයාලා දන්න රටක්. ටුට්ටක් වෙන නමකින් තමයි දන්නේ. කියන්න බලන්නේ නම මියන්මාරයට අපි වෙන නමක් කියනවා. යුක්‍රේනය නෑ. බුරුමයි. යුක්‍රේනය ආසියාවේ නෙවෙයි කියන්නේ. නෑ. බුරුමය. බුරුමය. දැන් අපි කියන්නේ නැහැ මියන්මාරය කියලා. ඔයාලා මියන්මාරය කියලා ලියාගෙන වරහන්නේ බුරුමය කියලා ලියාගන්න. බුරුමය වරහන් ඇතුලේ එකක් ලියා ගන්න පුළුවන්. බුරුමය නේද ටීචර්? ඔව්. ඊළඟට අට. අට. ඔයාලගේ මයික් ටික ඕෆ් කරනවා. දැන් ලියන්නේ නෑ අද. අට තායිලන්තය. අට තායිලන්තය.
තායිලන්තය ඔය කතා කරන්න මෙන්න මේ ආසිය මේ ලක්කන් දන්නපා ආසියා මහද්දීපේ දින රටවල් ටිකක් තමයි මම පුතාලට දෙන්නේ ප්‍රධානම රටවල් ටික ඊට පස්සේ අපි ඒව තියෙන දැන තමයි බලන්න යන්නේ දැන් 9 8 තායිලන්තය 9 බංග්ලාදේශය 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 නමේ බංග්ලාදේශය හරිද හරියට දැන් 10 10 නේපාලය 10 නේපාලය නේපාලය කැනඩාව නේපාලය ටීචර් ඉන්න මේක නවයේ ආයි කියන්නකෝ මම අන්තිම එක කියන්නම් චුට්ටක් ලියාගමුකෝ 11 භූතානය 11 භූතානය 11යි තියෙන්නේ හරි ඔන්න මන් දැන් අලුතින් කියනවා ලියාගන්න බැරි වෙච්ච ටික බලාගෙන ටක් ගාලා ලියාගන්න අන්තිම පාර හොඳට අහගන්න ශ්‍රී ලංකාවයිදි වෙන්නේ නැද්ද ඒක පුතේ දැන් දූපත් ගැන කතා කරන නිසා දූපතක් විදිහට අපි ආසියා මහද්වීපයේ දූපතක් විදිහට අපි ලියාගමු ඒකයි මන් ශ්‍රී ලංකාව දුන්නේ නැත්නම් නැත්නම් ආසියා මහද්වීපයට ඇති රටවල් වලට අපිට ශ්‍රී ලංකාවත් ලකුණු කරන්න පුළුවන් දැන් අපි ඊළඟට මහද්වීපයි දූපත දෙකම කතා කරන නිසා තමයි දුන්නේ නැත්තේ අපි කැමති නම් අපිට ඒකත් ලියාගන්න පුළුවන් එහෙනම් කමක් නැහැ ශ්‍රී ලංකාව කියලාත් ලියාගමුකෝ දැන් ඔය මන් දුන්නේ ආසියා මහද්වීපයේ ඇතුලේ තියෙන රටවල් ඒ නිසා අපි ශ්‍රී ලංකාව ලියාගන්න එපා අපි ඒක දූපත් යටතේ කතා කරමු හරිද ආසියා මහද්වීපයට අයිති දූපත හරි 11 කියනවා ටීචර් ඒක ලියුවනේ ආයි කියනවා අඩුපාඩු ටික පුරවගමු 1 රුසියාව 1 රුසියාව 2 චීනය චීනය 3 ඉන්දියාව ඉන්දියාව 4 සෞදි අරාබිය හොඳට අහගන්න අන්තිම පාර 4 සෞදි අරාබිය අහලා තිබුණානේ 5 ඉරානය 6 පකිස්තානය 7 මියන්මාරය එහෙම නැත්නම් බුරුමය 8 තායිලන්තය 9 බංග්ලාදේශය 10 නේපාලය 11 බූතානය 11 බූතානය එතකොට මේ ආසියා මහද්වීපයේ ඇතුලේ තියෙන රටවල් තමයි මම දුන්නේ ශ්‍රී ලංකාව මාලදිවින වගේ දූපත් මම ඊළඟ සතියේ පුතාලත් එක්ක කතා කරන්න දූපත් මොනවද ඒවා මොන මොන දූපත්ද ආසියා මහද්වීපයට අයිති වෙන්නේ කියලා හරිනේ අපි දැනට ආසියාව ඇතුලේ තියෙන රටවල් ටිකක් ලකුණු කරගමු ප්‍රධාන රටවල් ටිකක් හරි දැන් පුතාලගේ ලිස්ට් එකේ රටවල් 11 හරි නේද දැන් එහෙනම් හැමෝම යන්න සිටියමට ටියුට් එක තියෙන පුතාලා මේකට යන්න ඕනි මම ගිය සතියේ නම් කිව්වා හැමෝටම මේ සිතියන් ටික print කරගන්න කියලා. ඒ නිසා දැන් අලුතින් ආපු තාල ෂුට්ටක් බලාගෙන ඉමු. සිතියම නැති නිසා අපි මේ ටික ටග් ගාලා ලකුණු කරගන්න ඕනි. එක තියෙන රුසියාවනේ. මොන මන් දැන් ඔයාලට පෙන්නනම highlight කරලා රුසියාව මෙන්න මෙතන. මෙන්න මේ ලොකු රට තමයි රුසියාව. දැන් පුතාලා යුක්‍රේන යුරෝප මහද්වීපයටද? ඔව් පුතේ. ආසියාව නෙමෙයි. ටීචර් පාඩ කරගන්න ඕනේද මෙහෙමයි අද පාඩ පැන්සල් නැත්තම් මෙන්න මෙතනින් මම ඔයාලට පේන්න තමයි මේ පාඩ කරන්නේ හරිද පුතාලා ගෙදර ගිහලා ලස්සනට පාඩ කරගන්න අද පාඩ කරන්න ගියොත් ගොඩ වෙලා යන නිසා ඒ නිසා යුක්‍රේනය කියන්නේ මෙන්න මේ රට හරිද සිටියමේ මේ තෙන්ට ඊතලයක් දාලා එහෙම නැත්තම් මේ රට ඇතුලෙන් ලියා ගන්න ඕනි පුතාලා එක තමයි යුක්‍රේන මේ සෝරි රුසියාව කියලා. මෙහෙම ඊතලයක් දාලා කියන්නත් පුළුවන්. නැත්නම් ඇතුලෙන් ලියා ගන්නත් පුළුවන්.
රුසියාව එන්න පළවෙනි රට ලකුණු කරගත්තා. හැමෝම වීඩියෝ ඔන් කරලා ලියා ඇතුලෙන් ලියන්නත් පුළුවන් පුතේ මේ විදිහට. පුතාලට කැමති විදිහකට එක ලියා ගන්න. ඊට පස්සේ ලබන සතියේ ලස්සනට පාඩ කරන්න. වීඩියෝ ඔන් කරලා කරන්න. බලමු අලුතින් ජොයින් වුණ පුතේ කිටියා. ජනිති ඉන්නවද? ජනිති. ජනිති නෑ නේද? මට අලුතින් ජොයින් වුණා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. උමාය ලකුණු කළාද? හරි. කතා කරන්න පුළුවන්. මයික් ඔන් කරලා කතා කරන්න පුළුවන්. හරි. ඔන්න එක රුසියාව. ඊට පස්සේ අපි තව රටක් පාඩ කරමු. දෙක. අංක දෙකට දුන්නේ චීනය. චීනය කියන්නේ මම මෙන්න මේ කොළ පාටින් පාඩ කරන රට. ඔන්න ඔයාලගේ සිතීමේ බලන්න තියෙද කියලා. තියෙනවා නේද? මෙන්න මේක තමයි චීනය. පුතාලා මේකට ඇතුලේ මෙතන ලංකාව තියෙනවද? හරි. ඔන්න මම ඊතලයක් ගහන්න ලකුණු කරනවා. මේක තමයි චීනය. ඊට ඔව් පුතේ. ලකුණු කරලා නැද්ද කරලාද තියෙන්නේ? පුතාට කඩෙන් ගත්ත සිතියමක් තියෙනවනම් මේ විදිහට ඒක ලකුණු කරගන්න පුළුවන් ද රටවල් ටික? ලකුණු කරලාමයි දීලා තියෙන්නේ. පුතත් ලකුණු කරන්න ඕනේ මේ විදිහට නීතල ගහලා. එතකොට තමයි මතක හිටින්නේ. තමන් කරන්න ඕනේ සිතියමේ මොනා ලියලා තිබුණත් කඩෙන් ගත්ත සිතියමේ තමන් රටවල් ටික ලියලා නීතල ගහලා තමන් නම් කරගන්නම ඕනි. ඊළඟට පොතක් තියෙනවා. ඒකත් පරිහරණය කරන්න පුළුවන්. ලෝක සිතියම් පොතක් තියෙනවා නම් ඔන්න රටවල් ටික බලන්න පුළුවන්. තුන ඉන්දියාව. මාත් එක ලකුණු කරගෙන යම්. ටක් ගාලා මං හිතනවා පුතාලා පාට කරන්න ඇති. අපාට කරන්න වෙලා තිබ්බොත් පාට කරන්න, නැත්නම් ලස්සනට ගෙදර ගිහිල්ලා පාට කරගන්න සිතියම. ඔබට මේ තුන ඉන්දියාව. ඔයාලට පුතේ මේ ලුට් එකේ ලිස්ට් එක තියෙන හින්දා බලා ගන්න පුළුවන් රටවල් ටික. ඒකයි ඒ ටික මුලින්ම දුන්නේ. ඒකේ නමය තියෙනවද? මොකද්ද? නමය. බලමු මම නමේ බංග්ලාදේශයේ තිය ඔව් නමේ තියෙනවා. ඒක පොඩි රටක්. මම ඒක පෙන්නන්නම්. හරි. දැන් ඔන්න ඉන්දියාවට එනකන් ලකුණු කරලා තියෙන්න ඕනි. මෙන්න මෙතන තමයි හතර. ඒ කියන්නේ සවුදි අරාබිය මෙතන. හොඳට බලන්න මගේ මැප් එක ඔයාලට zoom කරලා. ටීචර් වැඩිද? මේ නෑ ටීචර්. හරි අහන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අනිත් අය වැඩ කරන්න ඕනි. මොකද්ද? සවුදි අරාබියේ ටීචර් කොදිනේනකම් පාඩ කරන්න ඕනද කියලා පැහැදිලි නැහැ. සවු මේක රටවල් ටික මම මෙන්න මෙහෙමයි පුතේ. සවුදිය කියන්නේ මෙන්න මේ රට. මෙන්න මේක මම මෙහෙම අඳින්නම් කොහෙනම්. මේ රටවල්ට පේනවද? පැහැදිලි නැහැ කියපු පුතා මෙන්න මේ රට. හොඳට පැහැදිලි. ඒක තමයි සවුදි අරාබිය. හරි නේද? ඊළඟට පහ. තමන් කහ පාටින් තමයි කඩේරි වලින් අඳින. මෙන්න මේ රට තමයි පස්වෙනි රටේ කියන්නේ ඉරානය.
නම මායිම ලකුණු කරලා ඉදි ගහලා තියෙන්න දැන්. ටීජ ඉන්දියාවේ අර අර මේ රටබල් දෙක අතරනුත් යනවාද ඉන්දියාවේ කෑල්ලා? ඔව් ඔව් පුතේ. එන්න මෙතෙන්ට එනකන් යනවා. ඒක මට පාට කරන්න අමාරුයි මැප් එකේ මම ඒක පාට කරලා පෙන්නන්නම් ඒ උනාට එහෙම වුණොත් මට අනික් රටවත් මෙන්න මෙහෙම තියෙන්නේ පුතේ. ටීජ අර අතන මේ සෞදි අරාබියා ඉන්දියා අර පහයි පහයි තුනයි අතර තියෙන එක නේද ටීච මොකද්ද ඔන්නේ පාකිස්තානයේ ඉන්නේ මම ලකුණු කරන පිළිවෙලට ලකුණු කරන් යා මම රටවල් පහක් ලකුණු කරලා තියෙනවා දැන් මේ ඉන්දියාව කොච්චර දුරට යනවද කියලා අහුවනේ මම ඒක පෙන්නන්නම් මෙන්න මේ විදිහට ඉන්දියාව යන්නේ මෙතනින් පටන් ගන්නවා මෙතනින් යනවා හරිද ඔන්නෝයි විදිහට උඩට ඇවිල්ලා මේ රට උඩ රට අතාරිනවා මෙතන තියෙන චූටි රට මෙතන තියෙන චූටි රටත් අතෑරලා මේ පැත්තට යනවා හරිද ඊට පස්සේ මෙතන තියෙන රටත් අතාරින්න ඕනි ඔන්නෝයි කොටස තමයි ඉන්දියාවට අයිති වෙන්නේ නමන් දැන් හරස් කඩීරි දානවා ඔන්නෝයි ටික ඔක්කොම අයිති වෙනවා එහෙනම් මොකද්ද බුරුමයයි මියන්මාරය ඔන්න ඔය ටික මේ උඩ තියෙන රටවල් තුන වෙන තුනක් ඔන්න ඔතන තමයි ඉන්දියාව හරි නේද දැන් පැහැදිලි නේද ඉරානය ඔයාලා ලියාගෙන තියෙන පුතේ ලිස්ට් එකේ ඉරානය ඔයාලගේ ලිස්ට් එකේ පිළිවෙලට තමයි මම ලකුණු කරන්නේ රට අමතක වුණොත් අංක බලලා ඔයාලගේ ලිස්ට් එක බලන්න පස්වෙනි රට මොකක්ද කියලා ඉරානය ඔන්න ඊළඟට මම ලකුණු කරන්න යන්නේ පකිස්තානය. එතකොට ඔන්න මම එක කොළ පාඩින් තමයි ලකුණු කරන්න යන්නේ. මෙන්න මේ රට. ඉන්දියාවට එහා පැත්තෙන් තියෙන ඔයාලගේ සිටිය මේ. ඔය රටවල් පුතේ මම කඩේරි වලින් ඔයාලගේ මැප් එකේ ඇඳලා තියෙනවා. ඔයාලත් මේ මං අඳිනවා වගේම තියෙන ඔයාලගේ ටියුට් එකේ සිටියම නිසා එක බලා ගන්න. ඔන්න පකිස්තානයේ ලකුණු කරගන්න. 6. නහ 6 වෙනි රට. පකිස්තානය. ටීච 6 කොහෙද තියෙන්නේ? මම මේ නම් කළේ මේ ලියන්නේ මේ 6. ඉන්දියාවට එහා පැත්තෙන් කොළපාටින් මම ඉරිවලි ලකුණු කරලා තියෙන්නේ පකිස්තානය. හරි නේද? ඔන්න 6 වෙනි රට. ඔන්න රටවල් 6ක් ලකුණු කරලා තියෙන්නේ. එක රුසියාව, චීනය, තුන ඉන්දියාව, එතන හතර සෞදි අරාබිය පහ ඉරානය හය පකිස්තානය හරි ඔන්න ඔය ටික ලකුණු කරගන්න බලන්න ඊළඟට ලකුණු කරන්න තියෙන රටවල් ටික මමත් එක්කම ලකුණු කරගන්න ඕනේ හැම නැත්තම් ඔයාලට ඒ ටික පැටලෙනවා පුතේ ඒ නිසා ඒ හින්දා මෙන්න මේ රටවල් ටික මුලින් ලකුණු කරගන්න හැමෝම ටීචර් රුසියායි චීනයයි මැද තියෙන්නේ මොකද්ද ටීචර්? මොකද්ද පුතේ? රුසියාවයි චීනයයි මැද තියෙන රට මම ලියා ගන්න නම් දුන්නේ නැහැ. එතන තියෙන රට තමයි මොංගෝලියාව කියන රට. ඒක මම දුන්නේ නැහැ. මම ලයිස්තුවට දීපු ටික විතරයි ඔයාලට ලකුණු කරගන්න දුන්නේ. ඉවරයි. ඔව්. ලකිද ප්‍රශ්නයක් තියෙනවද? ලකුණු කළාද රටවල් 6ම? පොඩ්ඩෙන් ටීචර් පොඩ්ඩෙන්. ඔව් ටීචර්. මම මේක මක්කනවා. ඒකයි මම කියන්නේ. මොකද මගේ සිතියම පැහැදිලි නැහැ. ඊටු ටික ලකුණු කරන්න ගියොත්. අන්න හරි. netmi ලස්සනනම් වැඩේ කරලා තියෙනවා. මම අන්තිමට බලන්න. ආ ලකිද එකත් පැහැදිලි. good. හරි. මම ඔක්කොම රටවල් 11ම ලකුණු ගලයන් පස්සේ ඔක්කොගෙන් මේ ටියුට් ටික ලෝක සිතියන් ටික බලනවා හොඳද පුතේ හරි දැන් මට තියෙනවා පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න
හත්වෙනි එක. ඔන්න රටවල් 6 වෙනි රටන් මාක් කීජ හත්වෙනි රටන් මාක් කරලාද? නෑ මම හත්වෙනි එක මාක් කරන්න හදන්නේ පුතේ දැන් තියෙන රටවල් ටික එක ළඟ තියෙන හින්දා මේ 6 ඉක්මනට ඉවර කරන්න. 6 වෙනි රට මාක් කරාද? ඔව් 6 වෙනි එක පකිස්තානය. ඉන්දියාවට එහා පැත්තෙන් කොළපාට ලා කොළපාට ඉරි ගහලා තියෙන රට නේදී? අපි චුට්ටක් ඉක්මනට වැඩේ කරමු මොකද ආසියාවේ යුරෝපා මහද්වීපයේ අප්‍රිකාවේ රටවල් ගොඩක් ලකුණු කරගන්න තියෙනවා. ඒකෙන් ආසියාව තමයි ටිකක් අමාරු. අප්‍රිකාවේ රටවල් ටික ලකුණු කරන්න ලේසි. උතුරු ඇමරිකාවේ දකුණු ඇමරිකාවේ රටවල් ටිකක් සාමාන්‍ය අඩුයි ලකුණු කරන්න තියෙනවා. ඕස්ට්‍රේලියාව කියන්නේ රටවල් ඇතුලේ නෑනේ. ඕස්ට්‍රේලියාව කියන්නේ තනි රටක්. ඒ නිසා මේක තමයි ටිකක් වෙලා යන්නේ. මේක පුතාලා ටිකක් ඉක්මනට තේන්ස කරගන්න ඕන. මොකද නැත්තම් අපිට මහද්වීපයේ මතකද? අහන්නකෝ මං කතා කරන්නේ මහද්වීප එක එකිනෙක අරගෙන ඒකේ ඇතුලේ තියෙන රටවල් මොනවද? දැන් කතා කරන්නේ ආසියා මහද්වීපය අරගෙන ආසියා මහද්වීපයේ තියෙන රටවල් මොනවද කියන එක තමයි කතා කරන්නේ. දැන් ඕස්ට්‍රේලියාවට ගියාම මේක පැහැදිලි කරන්න දෙන්න. තේරුණා නේද ඔයාලට? ටීචර් පොඩ්ඩක් මගේ හරි හරි හරි. ඔන්න දැන් මම මේක මකන්න යන්නේ. මම මේක මකනවා. වෙලාව ඇතිනේ. ඇති මනේ මොකට කරමු? ඇති ටීචර්. තා වෙලාව ඕනේ ටක්කල ලේසන් කර. මං කියන්නේ ගහන්න. දැන් වෙලාව ඇති මම මකන්න යන්නේ. රේසන් කරලා තියෙන අන්තික ඔක්කොම පල්ලෙහාට දාලා. රේසන් කරලා තියෙන අන්තික ඔක්කොම පල්ලෙහාට දාලා ඉවර වෙලා. රේසන් කරන්න දා වෙලාව ඕනි අය. රටවල් 6 වෙනි ලකුණු කරන්න දුන්නේ. හරි ඉක්මනට ඕනි අය ලකුණු කරන්න. දැන් අනිත් අය මගෙත් එක්ක මේ සිතියම ස්ක්‍රීන් එක බලන්න ඕන. සිතියම මම ලකුණු කරන්න යනවා. තැඹිලි පාටින් අපිට තියෙන්නේ ඊළඟට මියන්මාරය. බුරුමය එහෙම නැත්නම් මියන්මාරය. මෙන්න මෙතන තියෙනවා. ඔන්න හැමෝම බලා ගන්න පුතේ. මෙන්න මෙතන රට තමයි මියන්මාරය. සිතියමේ හොයා ගන්න. මියන්මාරය දැක්ක නේද? හරි එතකොට ඒක 7 වෙනි රට. මියන්මාරය. මියන්මාරය මම චුට්ටක් අටුවට ලිව්වේ ඔයගොල්ලෝ රටේ නම කලින් ලියාගත්තු හින්දා. මියන්මාරය. ටීචර් මේ මියන්මාරයේ පොඩ්ඩක් යටට චුට්ටක් තියනවා නේද ටීචර්? මේ ටික නේද? ඔව් ටීචර්. දැන් ඔන්න මං ඉන්දියාවයි පකිස්තානයයි කියන දෙක මැකුවා. එතන දින රටවල් ටික නැත්තම් හොයාගන්න බෑ. අනික රටවල් ටික ලකුණු කරන්න. මං හිතනවා පුතාලේ රටවල් දෙක ලකුණු කරලා ඇති කියලා. හරිද? ඔන්න දැන් හැමෝම මියන්මාරයේ ලකුණු කරලා තියාගන්න ඕනි. මියන්මාරයේ ආයි මං ඕන ලකුණු කරලා පෙන්නන්නම්. Excuse me madam. ඔව්. අහන්න ඕන මම මියන්මාරයේ ලකුණු කරනවා.
ඔන්න හරි. ඔයාලට මට වඩා ලස්සනට ලකුණු කරගන්න පුළුවන්. මට ඉස්සෙල්ලා මාර්ක් කාඩ් කරන්න. ලකුණු කරන්න බැරිද? මම මාර්ගය මොන මහද්වීපයටද අයත් වෙන්නේ? උදේ මේ ආසියා මහද්වීපය ඇතුලේ තියෙන රටවල් ටික තමයි ලකුණු කරන්නේ. ආසියාව කියන ලොකු මහද්වීපය ඇතුලේ තියෙන රටවල්. එතකොට ආසියා මහද්වීපයේ තමයි මේ ලකුණු කරන ඔක්කොම රටවල් හයයි නේද මාර්ක් කරලා තියෙන්නේ. ඔව් මොකද්ද පුතේ? තාම හතයි නේද මාර්ක් කරලා තියෙන්නේ? තාම හතයි. ඔව් තාම හතයි. ඔනේ වෙන වෙන වැඩවල ඉන්න එපා. වෙන වෙන කල්පනාවල ඉන්නත් එපා. මේ දාලා තියෙන්නේ මුතාල ගිය සතිය ලකුණු කරගත්තු ආසියා මහද්වීපේ ලොකු සිටියන්. හරිද? එතකොට ඒ ආසියා මහද්වීපේ මේ බලන්නකෝ මෙන්න මෙතන තිබුණු ආසියා මහද්වීපේ විතරක් අරගත්තු සිටියමක් තමයි මම මෙතන දාලා තියෙන්නේ. එතකොට මේ ලකුණු කරන්නේ ඒක ඇතුලේ තිබිච්ච රටවල්. තේරුණා නේද? කොහොම චුට්ටක් තේරුණාද කියලා ඉන්නේ ඒ වෙලේ. තේරුණා නේද? බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් චුට්ටක් යාළුවෙගෙන් අහගන්න. එහෙම නැත්නම් මට මැසේජ් එකක් දැම්මත් මම කියන්නම් මේ රට තියෙන්නේ කොහෙද කියලා. එහෙම නැත්නම් සිටියම් පොතෙන් බලන්න. රටවල් ලිස්ට් එක තියෙනවනේ පුතාල ළඟ. ඔන්න අපි රටවල් හතක් ලකුණු කළා. ඔන්න දැන් මගෙත් එක්කම ලකුණු කරගෙන යන්න. නැත්තම් පැටලෙනවා. දැන් ලකුණු කරන්නේ තායිලන්තය. තායිලන්තය කිව්වහම මෙන්න මේ රට. ටීචර් මියන්මාරේ ළඟ තියෙන එක නේද? අන්න හරි. ඒකත් අර මියන්මාරේ වගේම චුට්ටක් යටට තියෙන ඩිකත් එනවා. පැහැදිලි නේද? අන්න ඒක ලියාගන්න තායිලන්තය. එතකොට තායිලන්තය කායි මේවා කරන්නකෝ. 8 වෙනි රට. ඔන්න බලාගන්න ඉස්සෙල්ලම මොන වගේ තැනකට තියෙන්නේ ටික? තියෙන්නේ බුරුමේ ලකුණු කළානේ මියන්මාරේට එහා පැත්තේ රට මේ තියෙන්නේ. මියන්මාරේ රට. තායිලන්තය. සිටියම් පොතේ ඉතියම් පොතේ එතන තමයි තියෙන්නේ. හරි නේද? ඔන තායිලන්තේ ලකුණු කරගන්න. ඉතියම් පොත නැත්තම් ටීචර්ගේ ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා දෙන සිතියම් බලන්න. ප්‍රශ්න නැති අනික හැමෝම මයික් එක ඔෆ් කරගන්න. ප්‍රශ්නයක් තිබ්බොත් විතරයි මයික් එක ඔන් කරන්නේ. මම දැන් සිතියමේ රට ලකුණු කළා. පුතාලගේ සිතියමේ කොහාගත්ත ලකුණු කළා. තමයි තායිලන්තය. හැමෝම ලකුණු කරන් මම මේක මකරවයි ඊට පස්සේ. මොකද්ද? තායිලන්තය හඳුන් කුරු නිෂ්පාදනය කරනවා නේද? නිෂ්පාදනය කරනවා. ටීචර් තායිලන්තයක් කියන්නේ ටීචර් දූපතක් වගේ නේ එකක් චූටි එකක් නේ. නෑ. දූපතක් කියන එක මං චුට්ටක්වත් තාම කියලා දුන්නේ නෑනේ. දූපතක් වෙන්න නම් හතර වටින්ම මූදෙන් වට වෙලා තියෙන්න ඕනේ. එතකොට මේක හතර වටින්ම මූදෙන් වට වෙලා තියෙනවද? නෑ. නෑ. එහෙනම් ඒක දූපතක් නෙමෙයි. ටීචර් අපේ ශ්‍රී ලංකාව දූපතක් නේද? හතර වටින්ම මූදෙන් වට වෙලා තියෙනවද? නෑ ටීචර් චුට්ටක් වට වෙලා තියෙනවා. ඔව් ටීචර්. හතර වටින්ම මුහුදෙන් වට වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ. එතකොට දූපතක්. අන්න ඒක තමයි දූපතක් අඳුර ගන්න ලේසිම ක්‍රමය. දැන් මේ යටින් දිහාට වට වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ. දැන් මම හිතන්නේ තායිලන්තේ ලකුණු කරලා ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ බංග්ලාදේශය. අන්න මන් තායිලන්තය කියන රට මැකුවා. ඔන්න හොඳට මතක බලා ගන්න ඕනේ මේ රට නම් පටල ගන්න නම් එපා මේක. මෙන්න මෙතන ඉන්දියාවයි. හරිද? මෙතන ලකුණු කළා බුරුමයයි අතර මේ යටින් චූටි කෑල්ලක් වගේ තියෙනවනේ සිටියමේ. පහලින්. හැමෝම බලන්න. අන්න ඒක තමයි බංග්ලාදේශය. ඉන්දියාවයි
අර ලකුණු කරපු මියන්මාරේ අතර පහලින් චූටි කෑල්ලක් තියෙනවා ස්ක්‍රීන් එකේ මම ඒක පාට කළා අන්න එතන තමයි තියෙන්නේ බංග්ලාදේශය රට පොඩි උනාල් ඩීජේ විශාල ප්‍රමාණයක් ඉන්නා නේද මිනිස්සු ඔව් මිනිස්සු ගොඩක් ඉන්නවා ලෝකේ ජනසංඛ්‍යාව වැඩිම රටවල් 10ටත් බංග්ලාදේශය අයිති වෙලා තියෙනවා ටීජ වැඩිම චීනේ නේද වැඩිම චීන දෙකට ඉන්දියා මේ රටවල් දෙකම ආසියාවේ අයිති රටවල් දෙකක් අපි ලකුණු කළේ ටීචර් රුසියාව නේද වැඩිම ජනසංඛ්‍යාව වැඩිම චීනය දෙකට ජනසංඛ්‍යාව වැඩි ඉන්දියා ටීචර් වැඩිම ජනගහනය අයිති නැද්ද ටීචර් ශ්‍රී ලංකාව නැහැ උතුරු ඇමරිකාවයි දකුණු ඇමරිකාවයි එකතු කරාම රුසියාවට වඩා විශාලයි නේද? එහෙනම් විශාලත්වය බලන්න ඕන රුසියාවේ විශාලත්වයත් එක්ක පුතේ. අපි මහද්වීප දෙකේ විශාලත්වය දන්නානේ. රුසියා විශාලත්වයත් එක්ක බලන්න ඕන එක. ටීචර් මේ තියෙන්නේ බංගලාදේශ. ඒ ස්ක්‍රීන් එක බොඳ වෙලා පේන්නේ. ස්ක්‍රීන් එක බොඳ වෙලා බංග්ලාදේශයේ ලකුණු කරන්න ඊළඟට ඔන්න ආයි හොඳට බලා ගන්න ඕනි ඊළඟට දුන්න රට නේපාලය නේපාලයේ තියෙන්නේ මෙන්න මෙතන ඉන්දියාවට උඩින් චූටි රටකුයි යහ පැත්තේ බංග්ලාදේශය හොයා ගන්න බෑන් ටීචර් බංග්ලාදේශයේ කොහෙද තියෙන්නේ කියන්නකෝ ඒක පෙන්නන්නම් මේක ලකුණු කරගන්න මේක තමයි අපේ 10 වෙනි රට නේපාලය හරි ඔන්න මම රතු පාටින් පෙන්නන්නම් අර බංග්ලාදේශ හොයා ගන්න බෑ කිය පුතාට මෙන්න මෙතන තමයි පුතේ අපි කලින් ලකුණු කරපු බංග්ලාදේශයේ තියෙන සිටිය මේ බලන්න ඉන්දියාවයි මියන්මාරේ අතර පහළයි නොයිඩි පටල ගන්න දැන් ලකුණු කරපු එක රට මොකක්ද කහ පාටින් ලකුණු කළේ නේපාලය නේපාලය රතු පාටින් ලකුණු කළේ බංග්ලාදේශය ඊට භූතානයේ තියෙන්නේ කොයිද මම භූතානයේ නම ලකුණු කළේ නැහැ ඒකනේ අන්තිම රට මම ඒක පෙන්වන්නම් හරි ඔය දෙක ඉවර කරගන්නකෝ ටීචර්ගේ නම ලියන්න ඉඩනේ ඊතලයක් ගහලා පල්ලෙහෙන් ලියන්න රට පාට කරලා ඊතලයක් ගහලා යටට එනකම් ඉතනින් ලියන්න. හරි. ඔන්න අපේ අන්තිම රට එක මම ලා නිල් පාටින් තමයි ලකුණු කරන්නේ. දැන් ඔයාලා ලකුණු කරානේ බංග්ලාදේශය. බංග්ලාදේශයේ එහා පැත්තේ චූටියට මෙහෙම රටක් තියෙනවා නේද? හොයාගත්තද? තියෙනවා ටීචර්. ආ. අන්න ඒක තමයි තියෙනවා. අන්තිම රට. මෙන්න මෙතන තියෙන ඒක තමයි. භූතානය කියන්නේ අපි අන්තිමට දියාගත්තේ ඒක මේක තමයි භූතානය. භූතානය ඔන්න රටවල් 11ක් ලකුණු කරගත්තා. අර මේකේ රූල් ටික යටින් ලියලා තියෙන්නේ මොකද්ද? මේ ලකුණු කරගත්තු රටවල් ටික 1 2 3 4 කියලා දාලා අපි දැන් රටවල් ටිකක් ලකුණු කළානේ. ඒ ටිකේ නම්බර්ස් ටික දාලා රටවල් ටික තමයි ලියාගන්නේ. ඔව්. මොකද්ද? ටීචර් මේ තියෙන මගේ නම් එක ඕපෙන් හැටියට නම් ටික ලියාගත්තේ අපි නම් ලියාගත්තනේ මුලින්ම එකේ ඉඳන් 11 වෙනකන් ඊට පස්සේ එකේ ඉඳන් 11 වෙනකන් ලියාගත්තු රටවල් 11 තමයි පිළිවෙලට සිටියමේ ලකුණු කළේ ටීචර් මේ හොඳයිද හරි දැන් ප්‍රශ්න තියෙනවා නම් ටග් දාලා අහන්න ටීචර් මේ මගේ මේ හා පොට්ටික බලන්න අම්මා මේක පාරට යුට් ටික හැමෝටම වෙන්නන්නේ කියලා බලන්න හරි ඔය ටික ලකුණු කරන්න ඕන හැමෝගෙම සිටිය මේ ලෝකල් සිටිය මේ හරි ටියුට් එකේ හරි දැන් රටවල් කීයද 11ක් ලකුණු වෙලා තියෙන්නේ බලන්න රටවල් 11 අපි යටින් ලියාගත්තු රටවල් 11 පුතාලගේ සිටිය මේ ලකුණු වෙලා තියෙන්නේ කියලා මොකක් හරි රටක් අඩුයිද? නෑ ටීචර්. හරි.
මේ තුන ලකුණු කරගත්තද? ඔව් ටීච. හරි. මොකද මම ඊළඟට ඊළඟ සිතියෙට යනවා. ඒකයි මම මේ අහන්නේ අඩුපාඩු තියාගන්න එපා. ටීච බූතානේ ටීච සාමාන්‍යයෙන් චූටි ඩොට් එකක් වගේ. ඔව් බූතානේ පොඩක් පොඩි රටක්. ටීච මේ තියෙන බූතානේ. හරි. ඔව් බලමු හැමෝගෙම ඩියුටි එක වෙන්නන්න දැන්. මටි මටි මට. මඩ හරියටම මම බලනවා ලකුණු කරලා තියෙනවා හරි ඊට පඩවන සසිනි උමායා චුට්ටක් බිනුදි ම පවීෂා කිහානි කො වීඩියෝ ඔන් කරා ඉක්මන් ඉක්මන් ඒක ටීචර් කියන්නේ ඔව් ඔව් කගෙන් බලාගෙන යන්නේ ඔන් කරලා තියෙන අය ඇටි අය මම බලනවා හරි මෙතුලි මෙතුලි රටවල් 11ම ලකුණු කරලා තියෙන්නේ මෙතුලි කියන්න බලන්න ඉරු කියන්න බලන්න රටවල් 11ම ලකුණු කරලා තියෙන්නේ ටීචර් ඔව් ටීචර් මේ ලකුණු කරලා තියෙන මම පාඩ කරේ නෑ දැන්ම ඒක තමයි පා එහෙනම් ගෙදර ගිහලා ලස්සනට පාඩ කර ගන්න ඕනි ටීචර් මේ පන්තියේ මේ ලින්ක් එක දානවා රෙකෝඩ් එක රෙකෝඩ් එක දායි පුතේ රෙකෝඩ් කරනවා මට මේක ප්‍රින්ට් අවුට් කරගන්න බැරි හින්දා මම රෙකෝඩ් එක බලාගෙන මේ කරගන්න කරගත්තා ආව් අලුතින් ඔනේ චුට්ටක් අහනක අලුතින් ජොයින් වුණ පුතාලට රෙකෝඩ් එක බලාගෙන සිටීම ලකුණු කරන්න පුළුවන් එතකොට අද මම දෙන රටවල් ටික පුතාල පිළිවෙට ලැමේලියා ගලියා ගන්න ලෝක සිටීමේ ලකුණු කළ පුතාල ඒක ප්‍රශ්නයක් නැහැ මං කිව්වනේ ටියුට් එක ගන්න අමාරු වෙන ලෝක සිටීම මං කරා ලකුණු කළා ප්‍රශ්නයක් නැහැ අප්‍රිකා මහද්වීපය ඇතුලේ තියෙන රටවල් මොනවද කියන ඒ කියන්නේ අපි ගිය සතියේ මෙන්න මේ මහද්වීපය අප්‍රිකාව කියලා අඳුරගත්තනේ නේද මේක ඇතුලේ තියෙනවා මෙන්න මේ විදිහට ඇතුලේ රටවල් මම පෙන්නන්නම්කෝ ප්‍රසන්ටේෂන් එකේ මේ තියෙන්නේ මෙන්න මේක තමයි අප්‍රිකා මහද්වීපය අපි ගිය සතියේ ලකුණු කළා එපු නැති අයට රෙකෝඩින් එක බලපුවා කොහොමද හරිද මෙන්න මේක ඇතුලේ තියෙන්නේ මෙන්න මේවා තමයි රටවල්. අපි දැන් මේ අප්‍රිකාව මහද්වීපයේ සිටියමකට අරගෙන මන් ටියුට් එකේ දීලා තියෙනවානේ. ටුට්ටක් අහගන්න මයික් ඕෆ් කරන්න. මොකද අගනුවර තමයි මහන්නේ. ටීච මේ තියෙන්නේ අප්‍රිකාව. එතකොට හැමෝම මයික් ඕෆ් කරන්න. සිතියමක් ලකුණු කරද්දී චුට්ටක් අවධානය ලකුණු කරන්න ඕනි ලකුණු කරන්නේ කොහෙද කියලා අපි මතක තියෙන්න ඕනි වෙන වෙන කරන්න බෑ ඕකේ එතකොට දැන් මගෙන් මට දැන් කියන වැහුණ මට හරියටම මතක නෑ බුරුමයේ අගනුවර කවුරු හරි කිව්වද බුරුමයේ අගනුවර මියන්මාරයේ අගනුවර ඉල්ලෝකෙම අගනුවර මොකද්ද ලෝකෙම අගනුවර නැහැ පුතේ රටවල් වලට තමයි අගනුවරවල් තියෙන්නේ ඔය සිතියම් පොතේ අගනුවරවල් ටික පැහැදිලිව තියෙනවා වැරදි දේවල් කියන්න බෑ මම අගනුවරවල් නෙමෙයි මම රටවලුයි ලකුණු කරවන්නේ මහද්වීපය ඇතුලේ තියෙන රටවල් තමයි අපි ලකුණු කරන්නේ දැන් අප්‍රිකා මහද්වීපය ඇතුලේ තියෙන රටවල් ටික තමයි ලකුණු කරන්න යන්නේ හරි නේද පැහැදිලි වෙන්න ඕනි අගනුවර මොකද සිතියම් පොතේ හොයන්න ගුරුමේ අගනුවර සිතියම් පොතේ හොයන්න හරි දැන් යන්න බලන්න ටියුට් එකට කියමු කලින් විදිහටම හිස්තැන් ටිකේ අප්‍රිකා මහද්වීපයට අයිති රටවල් ටික අපි ලිස්ට් එකක් විදිහට ලියනවා පුතාලා කලින් විදිහට 1 2
තුන කී කී දාලා මං කියන රටවල් ටික ලියාගෙන යන්න ඕනි. දැන් තේරෙනවනේ ක්‍රමේ? ඒ ක්‍රමයට ලියනවා. ඊට පස්සේ අපි අංක 1 ඉඳලා කී රටවල් කීයක් තියෙනවද? ඉලිවලට ලකුණු කරනවා. අප්‍රිකා මහද්වීප රටවල් 13ක් ලකුණු කරන්න හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ 1 ඉඳන් 13 වෙනකන් ඉලක්කම් වැටෙනවා. මේ පැත්තේ ඉඳ මදිනා මේ පැත්තට යන්න පුළුවන්. මේ විදිහට ඉලක්කම් දාන්නත් පුළුවන්. හරිනේ? තා පැත්ත පිටු ඉඳ නැති නිසා මේකේ යට දෙයටට පේරි දෙකක් විතර අරන් ලියන්න පුළුවන් පුතේ. හරි එහෙනම් අප්‍රිකාවේ රටවල් ටික ලියාගමු. අංක 1. 1 කියලා දාලා පුතාලා ලියන්න. ලිබියාව. අංක 1 ලිබියාව. ටීචර් ලිබියාවද? ලිබියාවත් කමනද? ලිබියාව ටීචර් මන් දැන් ලොග්ුනේ පොඩ්ඩක් ආයෙ කියන්නකෝ. හරි එහෙනම් කලින් ටික දැන් අපි ඉවර කරනවා. දැන් අලුතින් අප්‍රිකා මහද්වීපය තුන දින රටවල් ටික තමයි ලියාගෙන යන්නේ. පුතා ටියුට් එක තියනවද? දැන් ලොග්ුනේ කරාට තියෙනවා ටීචර්. ආ ටියුට් එකේ පෙරලා ගන්න බලන්න. ඊයේ පුතේ පිටුව 10 පිටුව යට හිස් තැන් ටික ඉන්න මේ මහද්වීපයේ යටින් තියෙන ස්ටැන් ටිකේ මම කියන ටික ලියන්න අංක දදා. 1 ලිබියාව. ලිබියාව. 2 ඊජිප්තුව. ටීචර් එක මොකද්ද? ලිබියාව. අනේ හොඳට අහගන්න ඕනි. අමාරු නෑනේ. ලිබියාව. ටීචර් ඊජිප්තුව ලියන්නේ කොහොමද? එක ප්‍රශ්නයක්ද? ආලියම අපි ඊජිප්තුව කියලා. හරි ලිබියාව. ජී. ඒක ලිබියාව තෙල් රටක්ද? ඔව්. යුද්ධයක් තිබුණේ ගඩා පිහිටියේ අන්නේ රට. ඊජිප්තුවෙන් තෙල් හදනවාද? ජී. මෙන්න ඊජිප්තුව කියලා මම ලියනවා. ඊජිප්තුව. ලිබියාව. දෙක ඊජිප්තුව ස්ක්‍රීන් එකේ ලිව්වා ඊජිප්තුව කියලා. තුන ඇල්ජීරියාව. ටුට්ටක් හොඳට අහගන්න. ඇල්ජීරියාව. ටීචර් මම ඇල්ජීරියාවයි ලිබියාවයි අහලම නැහැ ටීචර්. ටීචර් ඔව් ඇයි ඇහෙන්නේ නැද්ද මං කියන එක? ඔය ප්‍රශ්නයක්ද? ඇල්ජීරියාව එක කියලා පෙන්නන්න ඕනිද? ඇල්ජීරියාවනේ. ඇල්ජීරියාව. ඊළඟට 4. ඉතියෝපියාව. ඒක නම් අහලා තියෙන රටක්. ඉතියෝපියාව. අමාරු ලියන්න අමාරටක් ආව ටක් ගාලා කියන්න ඕනි. ඉතියෝපියාව. ටීචර් කයි කියන්නකෝ. ඉතියෝපියාව. ටීචර් 4 නේද ඉතියෝපියාව? ඔව් 4 ඉතියෝපියාව. ඔන්න ඊළඟට 5. නයිජර්. ඒක ලියන්නම්කෝ. නයන්නයි යන්නයි. නයිජර්. කාගේ හරි මයික් එකක් ඔන් වෙලා පුතේ සුට්ටක් වල ඔෆ් කරගන්න. ටීචර් ආලෝකගේ. ආ මයික් එක ඔෆ් කරගමු. නයිජර්ද නයිජීරියාද? නයිජර්. නයිජර්. මයික් එකක් ඔන් වෙලා සුට්ටක් සද්ද නිසා මයික් ටික ඔෆ් කළා. නයිජර් මං කියන එක ලියන්න පුතේ. නයිජීරියාව කියලා රටකුත් තියෙනවා. මම මෙතන දුන්නේ නයිජර්. නයිජර්. ඊළඟට අපි ලියාගමු 6 වෙනි රට. ඔන්න ඒකත් මම ලියන්නම්. චැඩ්. චයන්නයි අල්ඩයන්නයි. චැඩ්. චයන්නයි අල්ඩයන්නයි. චැඩ්. 7. හතර.
ඉතියෝපියාව අකුරු ගැන ලස්සනයිද කියලා සැලකිලිමත් වෙන්න එපා. හරි අමාරුයි මෙහෙම ලියන්නේ ස්ක්‍රීන් එකේ. මේක ඉතියෝපියාව. ඊළඟට හත සුඩානය. සුඩානය මේව නම් අහලා නැතුව ඇති. ඔක්කොම කඩපාඩම් කරගන්න ඕනේ නැහැ පුතාලට. වැදගත් වෙන නිසා තමයි මම දෙන්නේ මේ ටික. අපි නම් අපිම ස්කෝල යන කාලේ සිටියේ මතින් ඇඳලා මේ රටවල් ටික ලකුණු කරගෙන ගියා. සුඩානය. ඊජේ ඊළඟ එක මොකද්ද කියන්නම් පුතේ අනික ඇලියනකන් කියමම සුඩානය අට මේක තව දන්න එක කොහොමද මොම දන්නවා කොංගෝව ඊජ හොන්න කොංගෝව කොයන්න කොංගෝව ටීචර් කොන්ඩෝවද කොන්ඩෝව හයන්න කොන්ඩෝව නටක් ඉවරයි නාමි ටීචර් රට පුස්තිද කොන්ඩෝව පොඩි නෑ ටිකක් ලොකු රට තියෙන අට මේ තියෙන ටිකක් ලොකු ලොකුයි කිව්වට අප්‍රිකාවේ තියෙන රටවල් අතරින් ටිකක් විශාල රටක් කොන්ඩෝව ඊළඟට නමය ඔන්න ටිකට් ගන්න අය නම් මේක දන්නවා ටිකට් කණ්ඩායමකුත් ඉන්නවා සිම්බාබ්වේ සිම්බාබ්වේ ඔව් මොකක්ද නම අය කියනකො සිම්බාබ්වේ ඔන්න මම ලිව් ස්ක්‍රීන් එකේ මම දන්නවා ඔයාලට දන්නවා සිම්බාබ්වේ දහය මේ රටවල් ටික ලකුණු කරන්න ගොඩක් වෙලා යන්නේ නැහැ ආසියාවේ රටවල් තමයි එක පොකුරට තියෙන්නේ මේ රටවල් ටික ටිකක් කෝලිමට පේඩියට වගේ තියෙනවා මැඩම් සිම්බාබ්වේද ඔව් සිම්බාබ්වේ ටීච කවුද මයික් එකට සින්දු කියනවනේ ඔකේ මයික් පුතේ අවශ්‍ය වෙලාවට විතරක් මයික් එක ඔන් කරගන්නකෝ එතකොට හැමදෙයක්ම මයික් ඕෆ් කරන්නයි ඔන් කරන්නයි බෑ. ඔයාලට ලියා ගන්න ඕනි ප්‍රශ්න අහන්න ඕනි සදබයි මයික් එක ඕන් කරන්නේ. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහලා ඒ සැනින්ම ඔයාලගේ මයික් එක ඕෆ් කරගන්න. තා ඩිස්ටර්බ් වෙනවා. ඊළඟට මේකත් හැමෝම දන්න රටක්. දකුණු අප්‍රිකාව. අනะ ලියන්න ඕනේ නෑ. දකුණු අප්‍රිකාව. නයිජීරියාව ලකුණු කරන්න ඇද්ද කියලා. 11 තමයි නයිජීරියාව. නයිජීරියාව 12 කෙන්‍යාව 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 ඒ අන්තිමේක ඉතියෝපියාව වගේම දුප්පත් රටක් සෝමාලියාව
මාලියාව. ටීචර් 11 ඉඳන් ආයේ කියන්නකෝ. ස්ක්‍රීන් එක බලන්නකෝ. ස්ක්‍රීන් එක බලන්න. ස්ක්‍රීන් එකේ මන් ලිව්වා. ටීචර් මොන ටීචර් තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක ලිව්වේ නෑනේ. ඇල්ජීරියාව. තුන්වෙනි එක ඇල්ජීරියාව. ටීචර් සෝමාලියාවේ කන්න. ටීචර් 11 නයිජීරියාවද? නයිජීරියාව 11. 3 ඇල්ජීරියාව. ඔව්. ටීචර් මේ මොකක්ද කියන්නේ? ටීචර් සෝමාලියාවේ කණ්ඩම නැත්තේ. ඒක පුතේ ඔව් ආහාර ලොකුමනේ මෙයක් තියෙනවා ඇල්ජීරියාව. ඔව්. ඊගේ ඩාලිසි 12 මොකද්ද? 12 කෙන්‍යාව. ඊගේ ඩාලිසියාව. දැන් අප්‍රිකාව ගැනද කියන්නේ? ඔව් ඔව් අපේ අප්‍රිකා මහද්වීපයේ ඇතුලේ තියෙන රටවල් ටික තමයි ලකුණු කරන්න යන්නේ. 10 කියන්නකෝ 10. මම එදත් කිව්වා ප්‍රශ්නයක් කාලා දැන් චුට්ටකට කලිනුත් කිව්වා මයික් එක තියෙන්නේ සූම් එකේ ඌ කියන්නවත් සින්දු කියන්නවත් නෙවෙයි කාටවත් ප්‍රශ්නයක් අහලා ඉගෙන ගන්න. මයික් එක ඔන් කරන්න ඔප්ෂන් එකක් දෙන්නේ පුතාලට ප්‍රශ්නයක් අහලා ඉගෙන ගන්නනේ. අනේ කරුණාකරලා මයික් එකට ඌ කියන්න එපා. ඒ දන්නවද? මේක ගොඩාක් අය ලොග් වෙලානේ 50 දෙනෙක් 51 දෙනෙක් විතර අපි ඉන්නවනේ. යාළුවෝ ඉන්නවා මිස් ඉන්නවා පුතාල චුට්ටක් හිතන්නකෝ. මයික් එකට ඌ කියන එක එච්චරම හරි නෑනේ. පන්තියේ ටීචු ගන්නු ගන්න ඉන්නකොට කවුරුත් නැගිටලා ඌ කියන්නේ නෑනේ. මම හරි ආදරෙන්නේ පුතාලට හැමදේම කියන්නේ. මම එක රටක නම පස්සරයකට වෙඩිය කියනවා. එච්චර කියද්දිත් මං හිතන්නේ එහෙම කියයි කියලා. මට කොච්චර එපා වුණත් අමාරු වුණත් මම එක රටක් පස් පාරක් කියලා. දැන් රටවල් 13ක්. එතකොට මම එක රටක් පස් පාරක් ගානේ රටවල් 13ම පස්සරයකට වෙඩිය කිව්වා. ලිව්වා. ඒත් ඔයාලා ඒකත් බලලා ඔයාලා ආයි ආයි හදිස් කියලා මයික් එකට හූ කියන එක එච්චර හරි නෑනේ පුතේ. තව මට කමක් නෑ කියමු. අනිත් කයට ඇහෙන්නේ නැතුව යනවනේ. අපි ඔන්ලයින් නේ වැඩ කරන්නේ. ඒ නිසා පුතාලා ඕනි ප්‍රශ්නයක් අහන්න චැට් එකටත් දාන්න. හැබැයි මයික් එකට සින්දු කියන්න හූ කියන්නන් තියන්න එපා. ඒක හරි නෑනේ. මං ගිය සතියේට කලින් සතියේත් මතක් කළා මේ පන්තියට. හොඳ පුරුද්දක්නේ. ඔන්න මං ආයි ස්ක්‍රීන් එක ෂෙයා කළා. ඔන්න හරි රටවල් 13 හරි. දැන් යන්න සිටියමට. ඔන්න සිටියම මේක නම් පුතේ ටිකක් අර අමාරු නෑ ආසියාවේ තරම් ලකුණු කරන්න. මම මේක අංක ටික ඔක්කොම ඉස්සෙලා මකන්න අංක පුතාලත් එක්කම ලකුණු කරගෙන යමු. ඔන්න අංක එක. මොකද්ද අපි අංක එකට ලියපු රට කියන්න බලන්න. මයිකෝන් කරන්න විදිහකුත් නෑ. 10 වෙනි රට දකුණු අප්‍රිකාව. ලියාගත්තු නැති ඇ ලියා ගන්න. 10 වෙනි රට දකුණු අප්‍රිකාව. හරි. ඔන්න පළවෙනි රට ලිබියාව. ඔන්න මම මේකට හයිලයිට් කරලා පෙන්නනවා. ලිබියාව තියෙන්නේ මෙන්න මේ රට. මේක පැහැදිලිනේ. මෙන්න මෙතන තියෙන රට. මෙන්න මේක ලිබියාව. ලකුණු කරගන්න හැමෝම. ටීචර් ඒවට අංක දානවද? ඔව් ඔව් අර විදිහටම අංක. ඈ පුතේ දැන් ලිබියාව කියලා ලිව්වත් කමක් නැහැ. එහෙනම් නැත්නම් අංක 1 කියලා දාගන්න. එතකොට අංක 1 මොන රටද කියලා පුතාලා යටින් ලියලා තියෙනවනේ. මේක ස්ක්‍රීන් එක පේන්නේ නැහැ. විනාඩියක් දෙන්න පුතේ. මගේ ලැප් එකේ බැටරි අඩුයි. පවර් සේවින් වැටිලා තියෙනවා. හරි. පවර් සේවින් වැටිලා තියෙන්නේ ඉතින් තව ටිකක් අඩු කරගන්න නැත්නම් කමක් නැහැ. ඔයාලට මේක පේන්නේ නැතුව යනවනේ පුතේ. බ්‍රයිට්නස් අඩු වුණොත්. ඇයිද බ්‍රයිට්නස් අඩු කරොත් ටීචර් විතරයි පේන්නේ නැත්තේ. අපිට පේන විදිහට පේන්නේ. ඔයාලට ප්‍රශ්නයක් නැද්ද? නැහැ. එහෙනම් මම බ්‍රයිට්නස් ලෙවල් එක අඩු කරලා කරන්න. ඔයාලට වෙනසක් නැහැනේ. දැන් තාම හොඳට වෙනවා. එහෙනම් ලිබියාව ලකුණු කරගන්න.
රතු පාටින් පාට කරපු රට ලිබියාව. දැන් ඔයාලට මේකට අංක 1 කියලා දාන්න පුළුවන්. මොකද අංක 1 රට ඔයාලා පල්ලෙහා ලියන් දෙනවා ලිබියාව කියන. එහෙම නැත්නම් ඊතලයක් ගහලා ලිබියාව කියලා ලියන්නත් පුළුවන්. නะ ලිබියාව හරි. ඊළඟට අපිට තියෙන්නේ ඊජිප්තුව. ඊජිප්තුව කියන්නේ මෙන්න මේ කොට වැඩේට ලිබියාවට එහා පැත්තේ තියෙන රට. මෙන්න මේ රට. මන්න රතු පාටින් පාඩ කරලා තියෙන රට මොකද්ද? ටීචර්. ටීචර් ලියුණාද කොහෙද? බැටරි නැති වුණා ටීචර්ට. අයියෝ. ටීචර් ඉන්නවද ආම? ගෑ ගහන්න බැටරි. තාම ටීචර් ඉන්නවා කියලා මම රිපෝට් කරලා ටීචර් දැන් කම්පියුටර් ඔෆ් වෙලා තියෙනවා. ලැප් එක ඩම් අනේ කරන කලින් මයික් ඔෆ් කර ගන්නවද ටීචර් තාම ඉන්නවා මම ලීව් කරනවා ඔයගොල්ලෝ හැමෝම ටීචර් එයාට තමයි ටීචර් හොස්ට් දීලා තියෙන්නේ. ස්ක්‍රීන් එක ඔටෝමැටික් වැටෙනවා. අම්මලා කිව්වා මියුට් කරන්න. අදට පන්ති ඉවරයිලු. ලියු වෙන හැමෝම ඉවරයිලු. මම ලියු කරනවා හැමෝම. එපා එපා එපා. අනෙන් චුට්ටකින් චුට්ටකින් චුට්ටකින්. එයා ඉන්නලා යන අපි ලියු වෙන. චුට්ටකින් චුට්ටකින්. ඔව් පොඩකින්. ලිව් වෙන්න. බයි ලකි ලිව් වෙන්න. බයි.